සුබදවසක් ඔක්කොටම මම අද ඔයාලත්ක ෂයා කරන්න හදන්නේ ලිනක්ස් වල විශේෂයෙන්ම උබුන්ටු වල එන්වර්න්මන්ට් වේරියබල්ස් කියන්නේ මොනවද කියලා. හරි, අපි කෙලින්ම වැඩේට බහිමු. ඕකේ, හරි. එන්වර්මන්ට් වේරියබල් එක කියලා කියන්නේ අපි උදාහරණයක් විදියට ගමු. ලෑන්ග් කියලා එන්වර්මන්ට් වේරියබල් එකක් තියෙනවා. අපි ඒක මෙන්න මේ US UTF-8 කියන එකට සෙට් කරපුවම තමයි මේ අපේ OS එක US ඉංග්‍රීසි වලින් වැඩ කරන්නේ. ඒ වගේම මේක කියන විදියට මේ එන්වර්මන්ට් එකේ ඒ වගේ වේරියබල්ස් ගොඩාක් තියෙනවා. හරි, අපි බලමු ලෑන්ග් කියන එක මොකක්ද සෙට් වෙලා තියෙන්නේ කියලා. අපි බලන්නේ මෙන්න මේ කමාන්ඩ් එකෙන් echo dollar lang. හරි, එතකොට අපිට පේනවා c utf8. මේක තමයි සෙට් වෙලා තියෙන ලැන්ග්වේජ් එක. මේ echo එකෙන් වෙන්නේ echo එකෙන් මේ lang කියන variable එකේ තියෙනවා print වෙනවා. හරි, අපිට තව කමාන්ඩ් එකක් තියෙනවා env. මේකෙන් ඇත්තටම මේ එන්වයරන්මන්ට් එකේ තියෙන වේරියබල් වල වැලියස් ඔක්කොම ප්‍රින්ට් වෙනවා එකපාර. ඊට පස්සේ අපිට තව කමාන්ඩ් එකක් තියෙනවා, ඒක තමයි print env. සෝරි, ඒක වෙන්න ඕනේ print env. ඒකත් env කමාන්ඩ් එක වගේමයි ඔක්කොම ටික ප්‍රින්ට් වෙනවා එකපාර. හරි, අපි දැන් බලමු සාමාන්‍යයෙන් එඩිට එකක් සෙට්අප් කරන්නේ කොහොමද කියලා. නෝ, එඩිට එකක් නෙවෙයි, වේරියබල් එකක්. හරි, අපි දැන් බලමු මේ එඩිට කියන වේරියබල් එකේ මොකක්ද තියෙන්නේ කියලා. ඒකේ කිසිම දෙයක් සෙට් වෙලා නැහැ. හරි, මට ඕනේ ඒකට vi එඩිට එක සෙට් කරන්න. which vi. හරි, මම කරනවා editor equals vi. හරි, ඊට පස්සේ මම ඒක export කරන්න ඕනේ. ඒ කියන්නේ මේ value එක environment එකට export කරන්න ඕනේ. ඒ විදිහට තමයි මේ value එක ඇත්තටම හරියටම set වෙන්නේ. දැන් මම මේක බලපුවම පේනවා editor එක vi. the bash shell provides a shortcut for creating environment variables. මේක අපිට තව විදිහකට සෙට් කරන්න පුළුවන්. අපිට කෙලින්ම මේක මෙන්න මේ විදිහටම සෙට් කරන්න පුළුවන්. එතකොට අපිට මම දැන් මේක vi නැතුව nano කියලා සෙට් කරවත් ඒක one line එකෙන් අපිට සෙට් කරන්න පුළුවන්. මේක තමයි shortcut එක. හරි, මේ මම අර ඉස්සෙල්ල කියපු command එක print env. අපි කියමු term කියන එක. අපි print env term කියන එක දුන්නොත් dollar sign එක දාලා. හරි, අපි මේක print කරලා බලමු. ඇත්තටම කියනවා නම් දැන් මගේ මේ cloud server එකක් හින්දා desktop එක මේකේ නැහැ. හරි, අපි home එකෙත් ඇත්තටම කියනවා නම් කිසිම දෙයක් නැහැ දැන් මේ මෙතන. අපි බලමු touch test.txt. මම මේකෙදි කරන්නේ test.txt කියලා blank file එකක් හදනවා. හරි, දැන් මම ආයෙ home එකේ ls එක ගැහුවොත් මේක පෙන්නනවා echo dollar home. home එක සෙට් වෙලා තියෙන මේක. ඊට පස්සේ අපි බලමු erasing environment variables. හරි, අපි මුලින්ම බලමු මෙන්න මේක සෙට් වෙලා තියෙන්නේ මොකද්ද කියලා. නෑ, අපි ඒකට වැඩිය මේ ආරක්ෂා සහිත එකක් විදිහට අපි බලමු එඩිටර් එකම. ඕකේ, එඩිටර්. ඕකේ, echo dollar editor. නෑ, නෝ, සෙට් වෙලා තියෙන්නේ. අපි ඒක ඒකේ වැලියු එක අයින් කරනවා නම් අපිට මෙහෙම පුළුවන් export ඒ විදිය එකක්. ඊට පස්සේ අපි බලමු ආයේ
එඩිට එක ආපහු සෙට් කරලා නැනෝ එකට. හරි, දැන් අපි කරන්නේ ඒකේ වැලියු එක අන්සෙට් කරනවා. හරි, දැන් ආය අපි බලපොම වැලි එක සෙට් නෑ. ඕකේ, අපි බලමු මේ ඇත්තටම මේ බෑෂ් එක කේස් සෙන්සිටිව්. ලෑන් එකයි මේ ලෑන් එකයි මේ තුනම වෙනස්. හරි, අපි එක කරලා බලමු. lang equals 1, lang equals 2, equals 3. Okay, echo අපි ඇත්තරම මේ env කියනේ ගාලා බලමු. So case sensitive. හරි, ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් මේවා persistent. දැන් මේවා ඔයාලා සෙට් කරපුවාම, එකපාරක් සෙට් කරපුවාම මේ environment එක අපි කියමු, දැන් මම මේක සෙට් කරන්නේ ලෑන්ග් 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 කියලා තුනක්. ඒ තුන මම දැන් අලුත් සෙෂන් එකක් ගත්තොත්, හරි, මම මේ සර්වර් එකට අපව කනෙක්ට් වෙනවා. ඒ කනෙක්ට් වෙලා echo dollar lang ඔව්, ඊට පස්සේ lang මේ විදිහට බැලුවට ඒවා සෙට් වෙන්නේ නැහැ. හරි, ඒවා persistent. ඒ කියන්නේ දිගටම පවතින විදිහට මේ ටික සෙට් කරන්න නම් අපිට එක ක්‍රමයක් තමයි, ඒ යූසර්ට විතරක් සෙට් කරන්න නම් අපි මෙන්න මේ ෆයිල් එකට ඒක දාන්න ඕන. මේ tilde.profile කියලා කියන්නේ අපි මේකේ ඇඩ් කරමු එක vi. හරි, මේ ෆයිල් එක ඒකේ මං අගට ගිහිල්ලා ඇඩ් කරනවා export මගේ නමින් හදන්නම් variable එක තාරක equals web, it's not web, tech42. okay, now I save it and exit. then මම මේ session එකෙන් එළියට ඇවිල්ලා ආපහු log වෙනවා. log වෙලා clear කරලා echo dollar තාරක කියලා බලපුවම මේ tech42 කියන එක persistent විදිහට set වෙලා තියෙනවා. මේක අපිට සෙට් කරන්න පුළුවන් ෆයිල්ස් දෙක තුනකම, bash rc, bash profile, bash login. ඊට පස්සේ අපි බලන්න ඕනේ මේක system wide. ඒ කියන්නේ මේකේ ඉන්න ඕන user කෙනෙකුට මේකේ ඒ values set වෙන විදිහට කොහොමද අපි කරන්නේ කියලා. ඒකට අපි දාන්නේ මේ entry එක. ඒක දාන්නේ ඇත්තටම මෙන්න මේ ෆයිල් එකේ. මේක දැනට සෙට් වෙලා තියෙන්නේ පාත් එක. ඒකට අපිට පුළුවන්, ඇත්තටම කියනවා නම් මේක දැන් මට එඩිට් කරන්න බෑ, මොකද මේ ඒක සුපර් යූසර්ගේ පර්මිෂන් ඕනේ. මම ඒක එඩිට් කරන්නෙත් නෑ මේ වෙලාවේ. මේක හරි පරිස්සමෙන් එඩිට් කරන්න ඕනේ. එඩිට් කරන්න කලින් මුලින්ම බෑකප් එකක් ගන්නත් ඕනේ. හරි, ඒකට අපිට ඕනම් පුළුවන් මෙන්න මේ වගේ, ඒ කියන්නේ අපිට කැමති වේරියබල් එකක් මේකට ඇඩ් කරන්න. ඕකේ,
ඊට පස්සේ අපි බලමු ඊට පස්සේ ෆෝල්ඩර් එකක් තියෙනවා EDC profile D කියලා ෆෝල්ඩර් එකක්. හරි. ඒ ෆෝල්ඩර් එක ඇතුළට අපි ගිහිල්ලා බලමු. හරි. මේ තියෙනවා shell scripts ටිකක්. ඕනම් user කෙනෙක් log වෙනකොට system එකට මේ ටික execute වෙනවා. හරි. අපි බලමු මේවයි මොනවද තියෙන්නේ කියලා. හරි. මේ තියෙන්නේ bash completion. මේක ඕක් කියන command එක. හරි. මෙන්න මේ ටිකත් ඒ run වෙන login එකේදී execute වෙනවා. අපි කියමු ඔයාලට ඔයාලගේ values වගේක් edit කරන්න add කරන්න ඕනේ කියලා. ඔයාලට පුළුවන් මෙන්න මේ my env variables කියලා script එකක් හදලා ඒකට මෙන්න මේ values add කරලා තියන්න. බොහෝ දුරට මේ java jdk path එක වගේව add කරලා තියන්න පුළුවන්. හරි. ඊට පස්සේ වැදගත්ම එකක් තමයි මට ඔයාලට පෙන්වන්න ඕනේ එකක් තමයි මෙන්න මේක. ඔයාලා තේරුම් ගන්න ඕනේ ls කියන command එක what is ls. හරි. මේ directory list කරන command එක ඇත්තටම තියෙන්නේ කොහෙද කියලා අපි මුලින්ම බලමු. හරි. find හරි. ඔයාලට පේනවා මෙතන ls කියන command එක තියෙනවා user bin එකේ. it is user lib klib bin එකේ තියෙනවා. හරි. මෙන්න මේ command එක තමයි අපි which ls කියලා ගහපුවාම පේන්නේ මේ ls කියන එක run කරපුවම run වෙන්නේ ඇත්තටම මේ කියන file එක. ls කියන මේ ls කියන executable එක. හරි. අපි ඒක බලමු මොකක්ද කියලා. මේ file කියන command එකත් හරිම ඒ කියන්නේ ඔයාලට ෆයිල්ස් කියන්නේ ඉගෙන ගන්න හොඳ command එකක්. මොකද මේක කියනවා ls කියන්නේ 64 bit lsp executable. මේකෙන් ඔයාලට දැන් text file එකක්ද executable එකක්ද compiled එකක්ද කියලා ඔයාලට හොයාගන්න පුළුවන්. හරි. එතකොට ඇත්තටම මේ ls කියන එක run කරපුවාම run වෙන්නේ මේක කියලා හොයාගන්නේ මේ which කියන command එකෙන්. හරිද? දැන් අපි බලනවා path කියලා variable එකක් තියෙනවා මේ environment එකේ. මේ තියෙන්නේ ඒ path කියන variable එක echo dollar path. හරි. මේ path කියන variable එකේ අපි කියමු command එකක් run කරද්දී මේ kernel එක මුලින්ම කරන්නේ shell එක මුලින්ම කරන්නේ මේ path කියන variable එක ඇතුලේ බලනවා. ඒකේ තියෙනවා මෙන්න මේ වගේ path වල එකතුවක්. හරි. ඒ path වල ගිහිල්ලා බලනවා මේ ls කියන එක තියෙනවද කියලා. එතකොට දැන් මේක තියෙන්නේ user bin. මේ තියෙන්නේ user bin. එතකොට එයාට හම්බ වෙනවා ls කියන එක මෙන්න මේ user bin කියන path එකේ. එතකොට එයා ඒක run කරනවා. ඒ විදිහට තමයි path variable එක use වෙන්නේ. එතකොට ඔයාගේ executable එකක් මේ එක path එකකවත් නැත්තම් error එකක් දෙනවා. අපි කිව්ව ls1 කියලා. හරි. මේ path එකේ නැහැ. ඒකින්ද එයා කියනවා එයා දන්නේ නැහැ කියලා ඒක. ඒක තමයි මේ environment එකගේ වැදගත්ම දෙයක් ඔයාලා තේරුම් ගන්න. හරි. මේ locality settings කියලා කියන්නේ ඔක්කොම මේ language related variables. මේවත් ගොඩාක් වෙලාවට ඔයා command line එකේ වැඩ කරද්දී ගොඩාක්ම use වෙන්නේ නැති ඒවා. හැබැයි ඔයාලට වැඩිපුර details බලා ගන්න පුළුවන් මේ Ubuntu environment variables කියන link එකෙන්. ඊට පස්සේ ඔයාලා දැන් env කියලා ගහපුවම ඔයාලට ඉංගන් සාමාන්‍යයෙන් use වෙන වැදගත්ම ඒවා ටික ඔයාලට බලා ගන්න පුළුවන් variables. shell එක මොකක්ද? current present working directory එක මොකක්ද? log name එක, home එක මේ ඔක්කොම මේ environment එක setup වෙලා තියෙනවා. හරි. ඒක තමයි මට අද ඔයාලත් එක්ක ෂෙයා කරන්න තියෙන්නේ. මොනවා හරි ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් සහ අලුත් දේවල් වලට අදහස් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා මට ඔයාලගේ අදහස් ෂෙයා කරන්න. බොහොම ස්තුතියි.